වැඩිවීමේ බලාපොරොත්තු ගිලිහෙමින් ඩොලරය අදත් පහළට. අද ලංකාවේ දිනපොතින් කතා කරමු අපි ඒ ගැන. මේ මාසයේ අවසන් දින කිහිපය තුල විදේශගත ශ්‍රමිකයන්ට වැටුප් ලැබීමත් සමග ගොඩක් දෙනෙක් එම මුදල් අතේ තියාගෙන බලාපොරොත්තු සහිතව සිටියේ ඩොලරේ ප්‍රමුඛ යුරෝ පවුන්ඩ් රියල් යෙන් ෂේකල් ආදී ලෙස තමන් ඉන්න රටේ විදේශ මුදල් ඉහළ යයි කියලා එන මුදු අද දිනේ එම බලාපොරොත්තු කඩ කරමින් ඩොලරය ප්‍රමුඛ සියලු විදේශ මුදල් වසරේ 15ම අගයට වාර්තා කරනවා අද දිනේ මේ මාසයේ 29 වෙනිදා අද දිනේ වෙනුවට ලංකාව තුල විදේශ මුදලේ ප්‍රධාන තීරකයා ඇමරිකා එක්සත් ජනපද ඩොලරේ මිලදී ගන්න ලබන්නේ රුපියල් 290කට ඒ වගේම ඩොලරේ විකුණුම් මිල රුපියල් 304.42 දක්වා පහළ එනවා ඒ වගේම ඇතැම් වාණිජ බැංකුවල මිලදී ගැනුම් අනුපාතයේ ඩොලරේ රුපියල් 289 288 වගේ අගයන් වලටත් මිලදී ගන්න ලැබුවා මෙම 2023 වර්ෂයේ ඩොලරේ අඩුම ගැණුම් මිල සහිත දිනය තමයි අද දිනය ඊට සාපේක්ෂව අනෙකුත් විදේශ මුදල් වලත් පහළ යාමක් වාර්තා වුණා ඒ අනුව ඩුබායි ඩිරාම් එක අද දිනේ රුපියල් 74.721 දක්වා ලංකාව තුල පහළට ආවා මේට සමගාමීව ඔබ ඉන්න රටෙත් මෙම මුදලේ යගේ පහළ යනවා ඔබ දන්නවා ලංකාවේ දිනපොත හැමදාම විනිමය අනුපාත වීඩියෝ කරගෙන එන ගමන් ඔබට සඳහන් කරනවා මේ මම ලබා දෙන අගයන් ලංකාව තුලදී ඔබට ලැබෙන අගයන් එනමුදු ඔබ ඉන්න රටෙන් ඔබේ බැංකු නියෝජිතය හරහාම ලංකාවට මුදල් එවද්දී මීට වඩා වැඩි අනුපාතයක් ලැබෙනවා එවැනි තත්ත්වයක් තුල ලංකාව තුල අද දිනේ මෙම විදේශ මුදල් වල අගය පහළ ගියා කියන්නේ ඔබ ඉන්න රටෙත් ඔබට ගෙවන අනුපාතය මීට සමානුපාතිකව පහළ යනවා ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරේ 182.40 දක්වා ලංකාව තුලත් ඒ වගේම ඔබ ඇවිල්ලා කටුනායක උගන්තුතුපලෙන් මුදල් මාරු කරගත්තත් ඔබට ලැබෙන අගය ලෙස සඳහන් වෙන්නේ බාහරෙන් ඩිනාර 685.48යි කැනඩියානු ඩොලරේ 203.48යි ස්විස් ෆ්‍රැන්ක් එක 309.07යි චයිනීස් රෙන්බිම්බි එකක් 38.50 දක්වා පහළ යනවා ඩැනිෂ් කෝනෙක රුපියල් 38යි යුරෝ එක 304.80 දක්වා පහළට බ්‍රිතාන්‍ය පවුමත් ඉතා විශාල පහළවීමක් මේ මාසය තුලදී දැන් වාර්තා වෙන්නේ 349.53 වසරේ පහළම අගයත් බ්‍රිතාන්‍ය පවුමේ හොංකොං ඩොලර එක 35.73යි ඉන්දියානු රුපියල් එක 3.79යි ජපාන් යෙන් එක 2.71 දක්වා පහළට අවිලා තිනවා ක්වෙඩ් ඩිනාර එක 865.44යි නොවිජින් කෝන් එක 25.27යි න්ියුසීලන්ඩ් ඩොලර එක 161.10යි ඔමන් රියාල් එක 733.17යි කටාර් රියාල් එක රුපියල් 63.50 ලෙස ලංකාව තුල වාර්තා වෙනවා ඔබට තවමත් රුපියල් 80ක විතර මුදලක් කඩා රාජ්‍ය විඳන් ඔබේ බැංකු නියෝජිතයා ඔබට ලංකාවට එවද්දි ගෙවනවා සජෙස් කෝන් එක 24.96යි සිංගප්පූරු ඩොලරය 208.96යි තායි බාත් එක 28.35යි පෙර කිව්වා වගේම ඇමරිකා එක්සත් ජනපද ඩොලරය 290යි ගණන් මිල සවුත් අප්‍රිකන් රෑන්ඩ් එක 13.67යි සවුදි රියාල් එකක් 77.96යි ජෝර්දාන් ඩිනාර එකක් 380.93 දක්වා පහළට එද්දී ඊශ්‍රායෙල් ෂේකල් එක අද දිනේ රුපියල් 78 දක්වා පහළට එනවා අවසාන වශයෙන් මැලසින් රිජිට් එක අද දිනේ වාර්තා වෙන්නේ 64.20ක් ලෙස ලංකාව තුල ඔන්න ඔයයි ලංකාව තුල විනිමය අනුපාතයේ තත්ත්වය මාසයේ අවසන් වෙද්දී ඩොලරය ඉහළ යයි කියලා අපේක්ෂා කරත් තවමත් ඩොලරේ පහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ එම නිසා හැමදාම කියන වගේ ඔබ සමපේක්ෂණ චේතනාවෙන් මුදල් වැඩි වේයයි බලාපොරොත්තු වෙන් අතේ තියාගන්න එපා එදිනදා අවශ්‍ය ගනුදෙනු එදිනදා සිදු කරන්න ඉදිරිය අවිනිශ්චිතයි මන්ද සති ගණනාවක සිට ඩොලරය පහළ යාමේ ප්‍රවණතාවයක් තමයි පෙන්නුම් කරන්නේ එවැනි තත්ත්වයක් තුල මුදල් අතේ තියාගෙන සිටීම කෙටි කාලයක් තුල ඔබට අවාසිදායක වුවත් නමුත් ඔබට දිගු කාලයේදී මේ මුදලට වැඩි මුදලක් ලබා ගත හැකි එනමුදු බොහෝ විශ්වගත ශ්‍රමිකයන් මාසිකව තම නිවසේ කටයුතු කරගන්න ලංකාවට මුදල් එවිය යුතුයි එවැනි තත්ත්වයක් තුල වඩාත් හොඳ දේ ඔබට අවශ්‍ය දිනේ අවශ්‍ය වේලාවට ලංකාවට මුදල් එවන්න සමපේක්ෂණ චේතනාවෙන් ළඟ තබා ගන්න එපා කියන දේ නැවතත් දැනුවත් කරමින් හෙට දිනේ යලිත් අපි විනිවිද අනුපාතේ වීඩියෝ මගින් හමු වෙමින් බලාපොරොත්තු වෙන අදට සමුගන්නම් ඔබට ජයන් ජයම වේවා